ශ්‍රී ලංකිකයින් අභිමානයෙන් සමරනු ලබන 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලය දැන් එළඹ ඇති බවයි. ජාතික නිදහස් දිනය සමරන අද දිනේ අප මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සහ අපරිමිත කැපවීම කළ දෑහිතකාමී සියලු වීරුවන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක උදාව වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම අප එක්ව නිදහස අර්ථගන්වමු යන්න අග්‍රාමාත්‍යතුමාගේ නිදහස් දින සුබපැතුම් පණිවිඩයේ සඳහන් නූතනවාදී දේශයක් වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව සියලු දෙනා කැපවිය යුතු බව 74 වන නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතෘභූමියට නිදහස උරුම කර දීමට තම ජීවිතයද පරදුවට තබමින් දිවිහිමියන් සටන් වැදුණු යුග පුරුෂයන් විශාල පිරිසක් වන අතර ඔවුන් එසේ ජීවිත පරිත්‍යාග කළේ නිදහස්ව නිවහල්ව හුස්ම ගැනීමේ දේශයක් බිහි කිරීමේ උදාරතර පරමාර්ථයෙන් මිස පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා නොවන බව විපක්ෂ නායකවරයාගේ නිදහස් දින පණිවිඩයේ සඳහන්. මේ අතර අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන්ද සුබ පැතුම් එක්කර තිබෙනවා. ඉදිරි කාල සීමාව තුළ අපේ ලංකාවේ ජනතාවට යහපත් ආකාරයෙන් නිදහස්ව නිවහල්ව කටයුතු කරන්නට පාලක පක්ෂයේ සහයෝගය බලාපොරොත්තු වන අතර විරුද්ධ පක්ෂයේ අපේ මන්ත්‍රීතුමන්ලා යහපත් වැඩවලට ඔබතුමන්ලාගේ සහයෝගය දීලා එක්සත්ව එකමුතුව සමගිව මේ රට ගොඩගන්ට කටයුතු කරන හැටියට ඉතාමත්ම හිතාඩ්‍යාසයෙන් යුක්ත ඔබ හැමදෙනාගේම නිදහස පිළිබඳව සිතුවිලි ශ්‍රී ලාංකිකයාගේ ඇතුළාන්තයටම දැනෙන විදියට එදා ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ප්‍රකාශ කළ අයුරෙන්ම ප්‍රකාශ කර අපේ ලක්වැසි ජනතාව අවදි කරන්න අද සිදුවී තිබෙනවා. නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ ලැබුණා වූ නිදහස දුර්වල කරනු වෙනුවට තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අප සමාජ විප්ලවීය චින්තන සහ ආකල්පමය වෙනසක් කරා යා යුතු බවයි.